සුභ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආරියසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සිව් වසරක අත්දැකීම් සමගින් ජනතාවාදී වැඩපිළිවෙල ජයග්‍රහණය කරාගෙන යන බව ජනපති අවධාරණය කරයි. නව ලංකල නගරය හා කළුගඟ ජලාශය ජනතා අයිතියට අයවැයට කැබිනට් අනුමැතිය මහනුවර ගින්නට හස වූ පවුලා උතුරු කොරියා නායකයා චීනයේ සංචාරයක පොදුජන අපේක්ෂා ඉටු කරමින් සමකාමී දේශයක් හා තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව අදට සිව් වසරක් සපිරෙනවා. එම අත්දැකීම් සමග ජනතාවාදී වැඩපිළිවෙල ජයග්‍රහණය කරා ඉදිරියටම මෙහෙවන බවයි ජනාධිපතිතුමා පවසන්නේ. ලග්ගල නව නගරයේ ජනතා අයිතිරපත් ක්‍රීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම කෙටුම්පතට අනුව මෙම වසරේ ඇස්තමේන්තු කළ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක්. අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8%ක් පමණ වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දෙදහස් දාහතර වසරේදී දළදේශීය නිෂ්පාදිතයෙන් 11.5%ක් වූ පැවති රාජ්‍ය ආදායම මෙම රජය බලයට පත් වූ අයින් පසුව ක්‍රමිකව වර්ධනය කරගෙන තිබෙනවා. එය මෙම වසර වන විට දළදේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩිවනු ඇති බවටයි ගණනය කර තිබෙන්නේ. මෙවර අයවැය කාර්ය සාධනය මත පදනම්ව සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව අමාත්‍යාංශවලට ප්‍රතිපාදන වෙන් කෙරෙනවා. එමෙන්ම දැනට සිදු කරමින් පවතින රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් 2021 වන විට රජයේ ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 17%ක් දක්වා වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. රජයේ පුනරාවර්තන වියදම දළදේශීය නිෂ්පාදිතයෙන් 15%ක ප්‍රතිශතයකට සීමා කිරීමටද රජය අපේක්ෂා කරනවා. මෙම වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2200ක් වෙන් කර තිබෙනවා. මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයකට වසරක ණය ගෙවීම සඳහා වැය කිරීමට සිදුවන විශාලම මුදල බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රාජ්‍යාංශයේ සේවා වියදම් අතුරින් පුනරාවර්තන වියදම සඳහා රුපියල් බිලියන 1425ක්ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 838ක්ද වෙන් කර තිබෙනවා. 2019 විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය යෝජනා අමාත්‍ය මංගල සමරවීර මහතා මාර්තු 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව වසර 4ක් සපිරීම නිමිත්තෙන් ආශිර්වාද කිරීමේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ රැය පහන් වනතුරු ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම ධුරයට පත්වීම සහ ඉදිරි කටයුතු වලට ආශිර්වාද කරමිනුයි මෙම පරිත්‍රාණ ධර්ම දේශන පැවැත්ුණේ. හුළුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා වැඩම කර සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ධර්මදේශන ශ්‍රවණයට එක් වුණා. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇතුළු මැති ඇමතිවරු රැසක්ද ඊට එක්ව සිටියා. මහා සංඝරත්නය විෂයෙහි හීල් දානය පිරිනැමීමද අද උදෑසන සිදු කෙරුණා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස පූජ්‍ය කොටපොල අමරකිත්ති පූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද පූජ්‍ය අකුරටියේ නන්ද මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියා. ජනාධිපති ලේකම් උදේ ආර් සෙනවිරත්න මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයයි මෙය සංවිධානය කළේ.
පොදුජන අපේක්ෂා ඉටු කරමින් සමකාමී දේශයක් හා තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව අදට සිව්වසරක් සපිරෙනවා. එම අත්දැකීම් සමග ජනතාවාදී වැඩපිළිවෙල ජයග්‍රහණය කරා ඉදිරියටම මෙහෙවන බවයි ජනාධිපතිතුමා පවසන්නේ. ලග්ගල නව නගරය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. ජනාධිපතිතුමා අද උදෑසන සිය කටයුතු ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමින්. ඒ මහතාගේ 120 වන ජන්මදින සැමරුම නිමිත්තෙන් ගාලුමෝදර බණ්ඩාරනායක පිළිරුව අභියස පැවති උත්සවයට එක් වූ ජනාධිපතිතුමා පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. අනතුරුවයි ලග්ගල නවහරිත නගරයේ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් වුණේ. महावली सिहिनय सबैवुना मैत्री पालनयक तिरसरयुगयक आर्थिक हा सांस्कृतिक पुनरुदये पस्सावृतु पिविसुम सनिटुहन करमिन मुरगह कंद कलुकग व्याप्रतियन यटवेन पेरणी लग्गल नगरे वेनुवटई लग्गल नवहरित नगरे दिकेरुने मुरगह कंद जलाशयट संबंध अनेक महाजलाशयपन कलुकग जलाशयद जनाधिपतितुमा अतिन जनता अयितियट पत्केरुना नवीन पहासुकंबरीन समन्वित अंग संपूर्ण नव लग्गल नगर इम जनतावट हिमिवूये जनाधिपति तुमा रजरट जनता वेनुवेन दुटु सिहिनयक मल्पल गन्वमीन मुरगह कंद खलुगंग व्याप्रुतियन अवतैन्वन पौल तुंदहसक सेवा आवश्यता सपुरालमीन नव लग्गल नगर इदिकर तिविनवा अनागत आवश्यता सलका बलमीन हा नव नागरिक संकल्पे वन उद्यान नगर संकल्पेट अनुवाई मिम नगरे सलसुम करते एही मुलु आयोजनय रुपयाल मिलियन 4500ක් लग्गल नवनगरी राज्यायतन 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර තිබෙනවා महाजन सेवा सपेन එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි පරිදි සැලසුම් කර තිබීම විශේෂත්වයක් ඒ අනුව ඉදිකරුණු लग्गल नव प्रादेशीय රෝහල जनता අයිතියට පවරා දී මහා පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා नवनगरी अधिकरण प्रादेशी लेखम कार्यालय पोलिसिय सौख्य मध्यस्थान एतुलु राज्य सेवा हा प्रजा यटितल पहसुकम जनता आयतिर पत्किरीम मेतियमतिवरुंगे प्रधानत्विन सिदु केरुना मेम सियलु संवर्धन कटियुतु अददिने जनकत केरुने जनता हितसुव पिरिस जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा सिव्वसरक पुरा गिनगिय संवर्धन वेडपिलिविले तवत् महागु प्रतिलाभ लेसई नव हरित नगर जनता आयतिर पवरादीमेन अनतुरुव जनहमुवक् पवत्वुना අදට සිව් වසරකට පෙර තමා රටේ රාජනායකයා ලෙස පත් කරමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට වෙන්ව පරාජයන් යලි ජයග්‍රහණය කරා මෙහෙයවීමට කැපවෙන බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ දූෂණය වංචාව පිටු දැකීමට ශක්තිමත් වැඩපිළිවෙලක් ඔස්සේ අත්වල් බැඳ ගැනීමට එක්වන ලෙසද ජනාධිපතිතුමා සියලු දෙනාට ආරාධනා කළා ලැබූ ජයග්‍රහණ පිළිබඳව කතා කරනා වගේම ලබායති පරාජයන් පරාජය කර ඒවායින් ජයග්‍රහණය කරන්න ඉදිරි කාල සීමාවත් තුළ මම තමුන්නාංශල වෙනුවෙන් කැප වෙනවයි කියන එක විශේෂයෙන් මේ අවස්ථාවේදී සාතිය කරනවා පැහැදිලි කරනවා මගේ ජීවිතය ගැට කැසුනේ හැඩ ගැහුනේ වාරිශිෂ්ටාචාර්යයත් එක්ක මේ රටේ දරුවන්ගේ සිහින සැබෑ කරන්න අපි සියලු දෙනා කැපී සිටි වෙනවා මට නම් යම් කිසි දවසක සැබෑලිසම සතුටු වෙන්න සැනසෙන්න පුළුවන් දවසක් එන්නේ උතුරේ ජනතාවගේ ජල ප්‍රශ්නය විසඳපු දවසටයි කියන එක මම මේදී විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. අපි අලුත් ගමනක් යන්නට ඕනේ. වඩාත් වාසනාවන්ත සුභවාදී වර්ෂයක් ලෙස රටේ අනාගතයේ ඉදිරියට යන්නට අප සියල්ල එක්වෙමුයි කියන ගෞරවණීය ආයාචනය කරමින් තෙරුවන් සරණයි දීපීටයි. මැතිඅමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාවේ ජනතාවට මත සපයන අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවල ජනතාව කරන එකම ඉල්ලීම අපිට වතුර දෙන්න අපි මත සපයන්නම් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කල්පනා කරපු අපේ අධිකාරු ජනාධිපතිතුමා එදා ඇතිවිච්ච සිතුවිල්ලත් සමග මේ ප්‍රදේශයේ ඇති කරන මේ මහා වාරි ව්‍යාපෘතිය අද උතුරු මැද පළාතට පමණක් නෙවෙයි ඒක වයඹ පළාතටත් ඒ වගේම එතනින් එහාට ගියාම උතුරු පළාතටත් ආශිර්වාදයක් වෙනවා එතුමා කල්පනා කළේ මේ රටේ ජනතාව සුඛිත මුදිත කරන්නට නම් කෘෂි කර්මාන්තයෙන් ජීවත් වෙන 70%කට වැඩිය ගොවියන් ජීවත් වෙන මේ රටේ කෘෂිකාර්මික නවෝදය මේ ආකාරයෙන් ලබා දෙන්නට කටයුතු කළේ
විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව කතානායක කරුජය සූරිය මහතා නිවේදනය කර තිබෙනවා. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාර් ශ්‍රී මහතා ඒ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී සිදු වූයේ ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තිවුරුම් දීමයි. අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කුඩා විදානලාගේ ශාන්ත බණ්ඩාර මහතා MALM හිස්බුල්ලා මහතා ආණ්ඩුකාර වරයෙකු ලෙස පත්වීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අසුණා. ඒ අනුව පුරපාඩ වූ මන්ත්‍රී ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශාන්ත බණ්ඩාර මහතා පත්කිරීමටයි පියවර ගැනුණේ. මේ අතර විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කෙරුණා. 2018 දෙසැම්බර් මාස 18 වෙනි දින කතානායකතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ විරුද්ධ පාර්ශවීය අසුන්ගෙන සිටින පිළිගත් දේශපාලන පක්ෂ අතරින් බැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සංඛ්‍යාවක් සිටින පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් පිළිගැනීම චිරාගත පාර්ලිමේන්තු සම්ප්‍රදායම වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන්ගෙන සිටින බැඩිම මන්ත්‍රී සංඛ්‍යාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස පිළිගන්නා ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණා. පුරප්පාඩුවේ ඇති උපරිමාධිකරණ විනිසුරු දුර පත්කිරීම සඳහා ජනාධිපතිවරයා යොමු කර තිබූ නිර්දේශ පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. පුරප්පාඩුවේ ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දුරයට ජනාධිපතිවරයා යොමු කළ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දුර දෙකක් සහ අභ්‍යාචනාධිකරණ විනිසුරු දුරයක් සඳහා අනුමැතිය හිමිව තිබූ නාමයන්ද යලි තහවුරු කෙරුණා. ඒ අනුව ඉදිරියේදී උපරිමාධිකරණ විනිසුරු දුර හතරක් සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් නව පත්කිරීම් සිදු කෙරෙනු ඇති. ජනතා සුභ සිද්ධිය වෙනුවෙන් සියලු දෙනා අත්වල් බැඳගත යුතු බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපේ ආණ්ඩුව නැවත පත් කළ තිබෙනවා. ඒක තුළින් ජනතාවගේ උනන්දුතාවයක් කැමැත්තක් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට ගෙනියන්න ඕනේ කියන එක. එදා අපිට කරන්න බැරු දේ ජනතාව තුළ ඉල්ලීමක් තියෙනවා. කරුණාකර අපිට ඒ වුණ අසාධාරණ සාධාරණීකරණ කිෂ්ඨ කරන්න කියලා අපේ සමාව භාජනය කරන අවස්ථාවේදී ඒකට සාධාරණීකරණ කිෂ්ඨ කරන්න තමයි අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙමින් සිටින්නේ. අහිංසක තරුණ තරුණියන්ට අනාගතයක් තියෙන්න ඕනේ. ඡන්ද කාලේ විතරක් කතා කරන්න නැතුව ඒක ඡන්දට පසුව ඒ ජනතාවගේ අභිලාෂ ක්‍රියාත්මක කරන්න අපි සියලු දෙනා මත්වල වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් නෙළුම්මාවත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යපා අභිවර්ධන මහතා අපිට තියෙන්නේ ශක්තිමත් මේ රටේ රජයක් ගොඩනැගීම සඳහා ප්‍රගතිශීලී ජනතාව එකතු වීම. ඉදිරි මැතිවරණයකට අපි පසුබිම සකස් කරගන්න ඕනේ. ඒ නිසා ප්‍රධාන වශයෙන් පළාත් පාලන ආයතන ඊට පස්සේ පළාත් සභාවල ඉන්න ඒ සියලු දෙනා එක්කසු වෙන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. අපිට අයවැයක් පරාදයට පත් කරන්න ඕනේ මිනිසුන්ට හානිදායක ගේර දෙනවා. අපි මේක නාමික අයවැයක් තුල මිනිසුන්ට සහන දෙනවයි කියලා කිව්වම අපි කියනවා හරි දෙන්න කියලා. අපි විරුද්ධ වුණයි කියලා මහජනතාව හිතයි අපි මහජනතාවට සහන දෙන එකට. ඉතින් පක්ෂයක් හැට අපිට ඒක කරන්න බෑනේ. විධායක ජනාධිපති ධුරය මෙම වසරේදීම අවසන් කිරීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාලිත ලිනීය කුමාර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. මේ වර්ෂය තුලදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පෙළ ගැහෙන්න කියන ඉල්ලීම අපි කරනවා. මේ විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂයි කියපු අය පාර්ලිමේන්තුවේ නැහැ. එමනම් මේක අහෝසි කරලා පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට වෙනසකට යන්න ඕනයි කියන පණිවිඩයක් මතක් කරනවා. මේ ආණ්ඩුව පහුගිය අවුරුදු 4 ඇතුළතදී තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම පිළිබඳව අපේ ගෞරවය පිරිනමන්නට ඕන. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා නිර්මාණය කරපු කොමිෂන් සභාව පිළිබඳව අපි අපේ සතුට ප්‍රකාශ කරන්නට ඕන. මහනුවර යටිනුවර වේදියේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් එකම පවුලේ 5 දෙනෙකු තුවාල ලැබුවා. මෙහි සංවේදී දර්ශන ඇති බවද සිහිපත් කරනවා. ගෑස් කාන්තාවක් හේතුවෙන් මහනුවර යටිනුවර වේදියේ පෞද්ගලික ආයතනයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇත්තේ අද උදෑසන 6:15ටයි. උඩුමහලේ සිටි මව, පියා සහ දරුවන් 3 දෙනා මෙහිදී තුවාල ලබා රෝහල්ගත කෙරුණා.
බේරා ගැනීම සඳහා ගිනිනිවන නිලධාරීන් පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැන්වුවා. පැය කිහිපයක් තුල ගින්න නිවා තැමීමට ගිනිනිවන නිලධාරීන්ට හැකි වුණා. मनोड़े बोट बल मन दूर बल्लेट मगे देवनी माले कड़े कड़ला कड़े इतिया इक मेरपा शेटकनी विना पाकना दुमा दुमको दूर मैं बहिंड तम बेल दुम की मैं उम गंड मुकुत कर गंड दूर वाल नोट की जन ले लमा बेर गंड मे वे गिना गिना गता बेर गंड की इट पास बेलो बेचेटेपना यह कम पल्लेट विसगे विसगे मम इतवा अमाइक बेर गंड इट पास कटे मैं अल्लगत अल्लग ताते भय भयप अमाइ दाँड की इट पास भय पोटी कड़क ताते दाँड की मम्मेवना पुसला पोटी दिम्म इट पास इल्लू अल्लगत देवनी पुता दिम्म तुनक दिम्म अमाइ बेर कत्ते कटीट कऊद की मून देखने ఒక్కమట మామ స్థితికి అంటే పులా ఇచ్చరాకి అన్న తీనమాట మం బలనకడ దుమా అవైకి ఉడెన్ తుంగవేని తట్టు ఇస్తలా అపి బెనలా ఆవే కట్టి ఒక్కమ పల్లె పారే కట్టి ఒక్కమ ఉదో కర అపిట ఓన్గే తత్వే బరపతల నహ నవెనమోత్ అపి ఓన్ట అవశ్య సీలుమ ప్రతికార కటియుతు హదిస ప్రతికార ఏకకేట అతులత్ కర్లా ఏ సంధా అవశ్య సీలుమ ప్రతికార కటియుతు ఇటుకొడ భావతినవా ජාතික ආధుනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මගින් සිය පුහුණු අවස්ථා දෙගුණ කර තිබෙනවා එහි දෙවන අදියර මගින් දෙවෙනි පුරා පැහිටි එම අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලදී ඊයේ ආරම්භ කෙරුණා. මෙහි ප්‍රධාන උත්සවය පැවැත්ුණේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේදී. ඉදිකිරීම්, සෞඛ්‍ය සේවා, හෝටල් සහ සංචාරක, මෝටර් කාර්මික සහ විදුලි හා විදුලි සංදේශ යන ක්ෂේත්‍ර සඳහා ආධුනිකයන් බඳවා ගැනීම දෙවන අදියර යටතේ සිදු කෙරෙනවා. මෙහි ආරම්භක අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී වී තිලකරාජන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මුල්ලේරියාව වෙඩි තැබීමට යොදාගත් යතුරු පැදියක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඒ පිළිබඳ හා තවත් පුවත් කිහිපයක් කෙටි සටහන විශේෂාංගයෙන්. මුල්ලේරියාව අංගොඩ මන්සන්තයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ යතුරු පැදියක් කොහිලවත්ත ප්‍රදේශයේදී පොලිස් බහරයට ගෙන තිබෙනවා. එය කැලණිගඟ අසබඩ තොටුපළක දමා ගොස් තිබුණා. පුද්ගලයන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් 22 වෙනි දිවියේ පසු වූ තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආනමඩුව ගරායක්කම ප්‍රදේශයේ දේවාලයක පින්පෙට්ටිය කැඩූ පුද්ගලයෙකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. සැකකරු පැමිණි බවුසරය පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. දියරකිරි ප්‍රවාහනයේ සඳහා යොදාගෙන තිබූ බවුසරය කාර්මික දෝෂයක් හේතුවෙන් නවතා ඇති බව හඟවමින් සැකකරු මෙම සොරකම කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මහනුවර ප්‍රදේශයේදී නීති විරෝධී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඔහු අවන්හල් හිමියෙක්. ගිනි අවිය සමග පතොරම් පහක්ද පොලිස් බහරයට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධාන ලෙස කටයුතු කළ ගාමිණී සෙන්රත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද ආරම්භ වුණා. ගාමිණී සෙන්රත් මහතා ඇතුළු 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ආරම්භ වූයේ ස්ථිරතුරු පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමට නීති විරෝධී ලෙස ආයෝජනය කළයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා. එහි වැඩිදුර සාක්ෂි විභාගය හෙට දිනට කල් තැබුණා. 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුල සිදු කළ වෙඩිතැබීමෙන් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ලමාහේවා මහතා ලබන 22වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මෙම නඩුව වාර්තා කළ කසුන් පුස්සවෙල නැමැති මාධ්‍යවේදියාට නඩුවේ පළමු සැකකරු වන පොලිස් පරීක්ෂක නියෝමල් රංගජීව Facebook සමාජ වෙබ්අඩවිය හරහා තර්ජන එල්ල කර ඇති බව අගතියටපත් පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිතමුවම රාත්‍රී 9:30ට. www.itnnews.lk